හැම මිනිස්සෙකුටම දවසක් තුලදී පැය 24ක් ලැබිලා තියෙනවා. මේ පැය 24 ඇතුළතදී මිනිස්සෙක් පුරුදු පුහුණු වෙන පුරුදු තමයි මිනිස්සෙකුගේ සාර්ථකත්වය ගොඩක් තීරණය කරන්න බලපාන්නේ. ජීවිතයේ සාර්ථකත්වය හොයන ඒ වගේම සතුට හොයන මිනිස්සු ගොඩක් කතා වෙන වචන දෙකක් තමයි smart work and hard work. සූක්ෂමව වැඩ කරනවා වගේම මහන්සි වෙලා වැඩ කරනවා කියන එක. මේ දෙකම ඉතාම වැදගත්. ඒ වගේම තමයි තවත් ඉතාමත්ම වැදගත් අංගයක් තියෙන මනුස්සයෙක්ගේ සාර්ථකත්වය තීරණය කරන ඒ වගේම තමන්ගේ ජීවිතයේ සෞභාග්‍ය තීරණය කරන. ඒ තමයි පුරුදු නැත්තම් habits. මනුස්සෙකුගේ දෛනික පුරුද්දකට පුළුවන් මනුස්සෙකුගේ ජීවිතයක් වෙනස් කරන්න. මනුස්සෙක් අකණ්ඩව කරන දෛනික හොඳ පුරුදු වලට විශිෂ්ට පුරුදු වලට පුළුවන් මනුස්සෙකුගේ ජීවිතයට සෞභාග්‍ය ගේන්න. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අද කියන්න යන්නේ මනුස්සෙකුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් මනුස්සෙකුගේ ජීවිතය ධනාත්මක විදියට කන පිට පෙරලන්න පුළුවන් ලෝකයේ මෙතෙක් බිහි වුණු වැදගත්ම පුරුදු හත. මගේ ජීවිතයේදී මට හම්බුණ මෙන්ටර් ડોક્ટર අශෝක ද සිල්වා වුණත් රෙකමන්ඩ් කරපු හොඳම පොත තමයි 7 Habits of Highly Effective People. ලෝකයේ තියෙන විශිෂ්ට මිනිස්සු අධ්‍යයනය කරලා ඒ වගේම විශිෂ්ට දැනුම එකතු කරලා ලියපු මේ පොතෙන් අදටත් ඒ වගේම දැනටත් ලෝකේ පුරාවට ව්‍යවසායකින් ඒ වගේම මිලියනපතියන් ඒ වගේම ශ්‍රේෂ්ඨ වෘත්තිකයන් මේ පොත හරහා බී කරලා තියෙනවා. ડોક્ટર ස්ටීවන් කොවේට අනුව සාර්ථකත්වයට අදාළ වෙන වැදගත්ම පුරුදු හතක් තියෙනවා. මනුස්සෙක් හැටියට උපදින හැම කෙනෙක්ටම සමාන දේවල් හම් වෙනවා. මේ හැමදේම සමානව ලැබෙන මනුස්සෙක් තව කෙනෙක් සාර්ථක වෙනකොට තව කෙනෙක් ඇවරේජ් මනුස්සෙක් වෙන්නයි හේතුවක් ඇති කරන්න ප්‍රධාන දේ තමයි මේ පුරුදු නැත්තම් habits. මනුස්සෙක්ගේ ආකල්ප ඒ වගේම තමන් දෛනිකව කරන පුරුදු මනුස්සෙක්ගේ ජීවිතයට විශිෂ්ටත්වය ගේන්න පුළුවන්. ඒ වගේම මේ මනුස්සෙක් සාර්ථක විශිෂ්ට සුපිරි මනුස්සෙක් කරන්න පුළුවන්. ඔබේ ජීවිතයට අර්ථයක් දෙන්න ඒ වගේම ඔබේ ජීවිතයේ සාර්ථකත්වය හොයනවා නම් ඔබ ඔබේ ජීවිතයේ දැනගත යුතු මේ පුරුදු හත විතරක් ඔබට ප්‍රමාණවත් ඔබේ සාර්ථකත්වය හොයන් යන්න. habit number 1 නැත්නම් පුරුදු අංක 1 ඒක තමයි be proactive. මෙහිදී අදහස් කරන්නේ මිනිසෙක් ජීවිතයේදී තමන්ට තියෙන ප්‍රශ්න වලට තමන් දැන් ගෙවන ජීවිතයේ තත්ත්වයට තමන්ගේ බාහිර පරිසරයට ගොඩක් විවේචන එල්ල කරනවා. තමන්ට තියෙන දුප්පත්කමට අගහිගකම් වලට තමන්ගේ දෙමාපියන්ට නැත්නම් සමාජයට නැත්නම් තමන්ගේ රටේ තියෙන ආණ්ඩුවට මේ වගේ external දේවල් වලට කම්ප්ලේන් කරන්න මිනිස්සු හුරු වෙලා ඉන්නවා. තමන් ජීවත් වෙන බාහිර පරිසරයේ කිසිම දෙයකට විවේචනය කරත් තමන්ගේ ජීවිතයේ සුබදායි වෙනසක් වෙන්නේ නැහැ කියලා ස්ටීවන් කොවේ මේකෙදි කියන්නේ. ඔහු මෙහිදී අදහස් කරන්නේ තමන්ගේ ජීවිතයේ වගකීම 100%ක් තමන් බාර ගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ජීවිතය තමන්ගේ සිතුවිලි වල ඒ වගේම තමන්ගේ ක්‍රියාවන් වල ඉදිරියක් විදියට හිතන්න කියලයි ස්ටීවන් කොවේ මෙහිදී කියන්නේ. තමන්ගේ ජීවිතය තමන්ට පාලනය කළ හැකි දේවල් වලට විතරක් තමන් ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම තමන්ට පාලනය කළ නොහැකි දේවල් මගහරින්න කියලා ඔහු කියන්නේ. මනුස්සයෙකුට බාහිර පරිසරයෙන් එල්ල වෙන අනවශ්‍ය විවේචන, ඒ වගේම රටේ තියෙන ආර්ථික තත්ත්වය, දේශපාලනය, මනුස්සයෙකුගේ බැනුම් රැවුම් මේ දේවල් කන්ට්‍රෝල් කරන්න බෑ. හොඳම දේ තමයි තමන්ගේ ඇතුළාන්තය, ඒ වගේම තමන්ව සුබදායි විදිහට ඉස්සරහට අරන් යන එක කියලා ස්ටීවන් කොවේ කියන්නේ. ඔහුට අනුව ඔහු කියන්නේ you choose your life කියලා. ඔබ තමයි ඔබේ ජීවිතය නිර්මාණය කරගන්නේ. අපිට බාහිර පරිසරයෙන් එල්ල වෙන බලපෑම්, ඒ වගේම අපේ ක්‍රියාවන් අතර ස්පේස් එකක් නැත්තම් හිඩසක් තියෙනවා. ඒක තමයි අපේ choice එක නැත්තම් freedom to choose නැත්තම් තීරණ ගැනීමේ නිදහස. ඔහු තමන්ට පාලනය කළ නොහැකි දේවල් හඳුන්වන්නේ circle of concern කියලා. එහිදී ඔහු කියන්නේ තමන්ට පාලනය කළ නොහැකි දේවල් හරියට politics, තමන් ගැන අනිත් මිනිස්සු දරන opinions, ඒ වගේම economy එක නැත්නම් තමන් ගැන අනිත් මිනිස්සු දරන misunderstanding මේ වගේ දේවල් තමන්ට පාලනය කළ නොහැකි. ඒ වගේ දේවල් ස්ටීවන් කොවේ කියන්නේ circle of concern. ඒවා අපිට out of control. ඊළඟට ඔහු හඳුන්වනවා මිනිස්සෙකුට පාලනය කළ හැකි දේවල්. ඒ තමයි circle of influence. මනුස්සයෙකුගේ ඉන්ටර්නල් තමන්ට තමන් වශයෙන් පාලනය කරන්න පුළුවන් දේවල්. ඒවා තමයි තමන්ගේ ඇටිටියුඩ්, තමන්ගේ ස්කිල් එක හදාගන්න එක, ඒ වගේම power to choose නැත්නම් තමන්ට තීරණ ගැනීමේ නිදහසක් තියෙනවා. මේ වගේ ඉන්ටර්නල් දේවල් වලට focus කරන්න කියලා ස්ටීවන් කොවේ කියන්නේ. මේ වගේ තමන්ට ජීවිතේදී පාලනය කරන්න පුළුවන් දේවල් සඳහා වැඩ කරන්න පුරුදු වෙන්න කියලයි මේ පළවෙනි පුරුද්දේදී ඔහු කියන්නේ be proactive. මේක තමයි ජීවිතයේදී ඔහු හඳුන්වා දෙන fundamental habit එක. නැත්තම් පදනම් වෙන ප්‍රධානම පුරුද්ද. මේ පුරුද්ද උඩ තමයි ඉතුරු පුරුදු 6ම ගොඩනැගෙන්නේ. ඊළඟට දෙවෙනි පුරුද්ද. නැත්තම් second habit. Begin with and end in mind. ඔහු කියන everything in this world created twice කියලා.
මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම දෙවරක් නිර්මාණය වෙලා තියෙනවා. එකක් මනසේ අනික තමයි ෆිසිකලි නැත්නම් ප්‍රායෝගිකව සාමාන්‍ය ලෝකයේ තුල. මුලින්ම අපිට නිර්මාණයක් නිර්මාණය වෙන්නේ අපේ හිත තුල. දෙවනුව ඒක නිර්මාණය වෙන්නේ මේ බාහිර ලෝකයේ තුල. ඒක හඳුන්වන්නේ mental creation and physical creation කියලා. Mental creation කියන්නේ අපේ හිත තුලින් මුලින් හටගන්න දේ physical creation කරන්නේ අපි මේ නිර්මාණය physical දෙයක් හැටියට එළියට දානවට. ඒ වගේම තමයි ඔබේ සිත තුල ඔබ විෂුවලයිස් කරන සිතුවිලි තමයි ඔබ හිතන ඔබේ ඇටිටියුඩ් ඔබේ ආකල්ප තමයි ඔබ නිර්මාණයක් හැටියට නැත්නම් physical දෙයක් හැටියට ඔබ චරිතයක් character එකක් හැටියට එළියට දාන්නේ. ඉතින් ඔබට physically නිර්මාණය කරගන්න අවශ්‍ය ජීවිතය මුලින් ස්ටීවන් කොවේ කියන්නේ begin with an end in mind. ඒ කියන්නේ තමන්ගේ මනස තුල මුලින් නිර්මාණය කරගන්න කියලා. මොකද මේ මනස තුල නිර්මාණය කරගන්න ලෝකය තමයි ප්‍රායෝගික ලෝකයේදී ඇත්තක් වෙන්න යන්නේ. මේදී ප්‍රධාන වශයෙන්ම ඔහු කියන්නේ define purpose නැත්තම් ස්ථීර අරමුණක් ස්ථීර purpose එකක් ජීවිතේට තියෙන්න ඕනි කියලා. තමන් ආස තමන්ගේ ජීවිතේදී අවසානයේ කුමන අභිප්‍රායකට ළඟා වෙන්නද? තමන් ජීවිතය කියලා අවසානයේ විඳින්න ඕනි මොන වගේ ස්වභාවයකටද කියලායි මොහු එහි අදහස් කරන්නේ. තමන් ආස කවුරු වෙන්නද? ඒ වගේම තමන් ආස මොන වගේ ජීවිතයක් ගත කරන්නද? මේ වගේ තමන්ගේ ජීවිතේ life purpose එක specifically අඳුනගන්න කියලායි දෙවනි habit එකේදී කියන්නේ. මනස තුලට තමන්ට අවශ්‍ය ජීවිතය mental creation එකක් හැටියට මනස තුලට දාගන්න කියලා ස්ටීවන් කොවේ කියන්නේ. මිලඟට habit number 3 නැත්තම් පුරුදු අංක 3 ඒ තමයි put first thing first කියන එක. අවශ්‍යම දේ මුලින් කරන්න කියලායි මෙහි කියන්නේ. ජීවිතේදී ඔබට තියෙන කාලයත් එක්ක ජීවිතේදී ආස කරන හැම දෙයක්ම කරන්න බෑ. ඒ වගේම සමහර දේවල් වලට no කියන්න පුරුදු වෙන්න වෙනවා. ජීවිතේ ගොඩ දෙනෙක් ඵලදායි නොවන අකාර්යක්ෂම දේවල් වලට තමන්ගේ කාලය වැඩි වශයෙන් කැප කරන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් ස්ටීවන් කොවේ කියන්නේ ජීවිතේදී තමන්ට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන දේවල් සඳහා පමණක් තමන්ගේ ඵලදායි කාලය ફોකස් කරන්න ඒ සඳහා යොදවන්න කියලා. ටයිම් මැනේජ්මන්ට් ප්ලස් ලයිෆ් මැනේජ්මන්ට් මේ දෙක තමයි ඔහු මෙහිදී අදහස් කරන්නේ. තමන්ට ළඟ තියෙන එක්සෑම් එකක් තියෙනවනම් අනවශ්‍ය පාටිස් කැන්සල් කරන්න වෙනවා, අනවශ්‍ය ෆිල්ම්ස් බලන එක නැති කරන්න වෙනවා. මේ වගේ දේවල් අයින් කරලා තමන්ට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන දේ සඳහා ફોකස් කරන්න ඕනේ. තමන්ට බිස්නස් එකක් නැත්තම් තමන්ටම කියලා වාහනයක් ගන්න ඩ්‍රීම් එකක් තියෙනවා නම් තමන්ගේ අනවශ්‍ය වියදම් කපා හරින්න වෙනවා. තමන්ගේ අරමුණ වෙනුවෙන් ફોකස් කරන්න සිද්ධ වෙනවා. Put first thing first. තමන්ට ජීවිතේ අවශ්‍ය වෙන දේවල් මුලින් කරලා ඊළඟට ප්‍රධාන වශයෙන් අවශ්‍ය නොවන දේවල් ඊළඟට කරන්න කියලායි මෙහිදී කියන්නේ. ඊළඟට habit number 4 පුරුදු අංක 4 seek first to understand then to understood කියවණක් තියෙනවා. මුලින් මිනිස්සෙකුට අවවාද දෙන්න කලින් ඒ මිනිස්සගේ සපත්තු දෙකට බැලලා ඒ මිනිස්සාව අවබෝධ කරගන්න කියලා. සාර්ථකත්වේ නැත්තම් satisfaction එක හොයනකොට networking නැත්තම් healthy relationship positive relationship ජීවිතයට ඉතාම වැදගත්. ගොඩක් මිනිස්සු තමන්ගේ කාර්යයන්වලදී කොමියුනිකේට් කරද්දී නැත්නම් කතා කරද්දී ගොඩ දෙනෙක් අනිකාව තේරුම් නොගෙන තමන්ගේ මතය ඔප්පු කරන්න උත්සාහ දරනවා. ස්ටීවන් කොවේ මෙහිදී කියන්නේ පළමුව අනෙක් පාර්ශවය තේරුම් ගන්න, ඔහු අන්ඩර්ස්ටෑන්ඩ් කරලා ඊට පස්සේ තමන්ගේ අදහස තමන්ගේ අයිඩියා එක ඔහුට ඉදිරිපත් කරන්න කියලා. ජීවිතේදී සස්ටේන් රිලේෂන්ෂිප් එකක් නැත්නම් පොසිටිව් රිලේෂන්ෂිප් එකක් මේ වගේ දේවල් තමන්ගේ ජීවිතයේ උඩට යන්න හොඳ වැදගත් මනුෂ්‍ය ආශ්‍රය කරන එක ඉතාම වැදගත්. ස්ටීවන් කොවේ මෙහිදී කියන්නේ මේ වගේ හෙල්ති රිලේෂන්ෂිප් තියාගන්න ඕන නම් දිගු කාලීනව අනිත් මනුස්සයට හොඳට ඇහුම්කන් දෙන්න ඔහුව හෝ ඇයව තේරුම් අරන් ඊට පස්සේ තමන්ගේ අයිඩියාස් ඉදිරිපත් කරන්න කියලා. ඊළඟට habit number 5 පුරුදු අංක 5. ඔහු මේ හඳුන්වන්නේ සිනර්ජි. 2 hands better than 1. අත් දෙකක් අත් එකකට වඩා ශක්තිමත්. තමන් ගෙවන ජීවිතය ඇතුලේ විවිධ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න මිනිස්සෙකුට සිද්ධ වෙනවා. ගොඩක් මිනිස්සු විවිධ අදහස් තියෙනවා, විවිධ ආකල්ප, විවිධ වටිනාකම් තියෙනවා. ඉතින් සිනර්ජි කියන මේ පුරුද්දේදී ඔහු කියන්නේ තමන් තීරණ ගන්න හදනකොට තමන් ආශ්‍රය කරන ටීම් එක නැත්නම් තමන් ආශ්‍රය කරන කණ්ඩායමේ හැම වැලියුස් එකක්, හැම කෙනා ගාවම තියෙන වටිනාකම, හැම කෙනා ගාවම තියෙන අදහසක් තමන්ගේ සක්සස් ටේබල් එකට නැත්නම් තීරණ ගන්න මොහොතට යොදා ගන්න කියලා. තමන් රන් කරන බිස්නස් එකක් ඇතුලේ තමන් අදාළ පාටිස් නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් ලාගේ ඔවුන්ගේ ආකල්ප, ඔවුන්ගේ අදහස් විමසලා හැම කෙනා ඇතුළතින්ම එන වටිනාකම් තමන්ගේ ටේබල් එක උඩ තියලා තමන් කණ්ඩායමක් හැටියට තීරණ ගන්න පුරුද්දක් හදා ගන්න කියලායි මෙහිදී ඔහු කියන්නේ. ඊළඟට habit number 6 පුරුදු අංක 6 think win-win.
අපි ගෙවන කැපිටලයිස් සමාජය තුළින් කම්පිටිෂන් එක තමයි හැම මනුස්සයෙකුගේම හිත ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ මට ලාභය නැත්තම් මට ප්‍රොෆිට් එක එන්න ඕනේ අනිත් කෙනාට ලොස්ට් එක ගියාට කමක් නැහැ. නමුත් ස්ටීවන් කොවේ මේ පුරුද්දේදී කියන්නේ මනුස්සෙක් බලන්න ඕනේ තීරණ ගද්දි බලන්න ඕනේ win win නැත්තම් both side to win. දෙපාර්ශ්වයටම ජයග්‍රහණය අත්වන විදිහට තමන්ගේ ජීවිතේ තීරණ ගන්න කියලායි මෙහිදී ඔහු කියන්නේ. මනුස්සයෙකුට සස්ටේන් රිලේෂන්ෂිප් එකක් නැත්තම් දිගු කාලීන සම්බන්ධතාවක් පවත්වා ගන්න ඕන නම් තමන්ට වටිනාකමක් ගන්න අතරතුර තවත් මනුස්සයෙකුට වටිනාකමක් දෙන්න සිද්ධ වෙනවා. ස්ටීවන් කොවේ මෙහිදී කියන්නේ තමන්ගේ ජීවිතයේදී සිදුවන ගනුදෙනු වලදී අනිත් මනුස්සයෙකුට වැලියු එකක් දෙන අතරතුර තමයි අනිත් මනුස්සයෙකුගෙන් වැලියු එකක් ගන්න ඕනේ කියලා. නැත්තම් win win think කරන්න කියලා. දෙපැත්තටම ජයග්‍රාහී විදියට හිතලා තීරණ ගන්න කියලා. හරියට ඒක බිස්නස් එකකදී තමන් ක්වොලිටි බාණ්ඩයක් කස්ටමර්ට දෙනවා වගේම කස්ටමර්ගෙන් ඒකට සාධාරණ මුදලක් ලබා ගන්නවා වගේ වැඩක්. මේ වගේ තමන් වාසය කරන පුද්ගලින්ට වටිනාකමක් දීලා වටිනාකමක් උපය ගන්න කියලායි ඔහු කියන්නේ. මෙහෙම ගෙවන ජීවිතය ඇතුලේ no pressure. කිසිම ප්‍රෙෂර් එකක් නැහැ. මොකද කවුරුවත් කම්පිටිෂන් එකක් හැටියට නෙමෙයි ජීවිතය ගෙවන්නේ all win together. නැත්තම් ඔක්කොම එක්කෙනෙක් විදියට ජයග්‍රහණයක් හොයාගෙන යනවා. ඉතින් win win විදියට හිතන්න පටන් ගන්න. ඊළඟට final habit එක අවසානම පුරුද්ද. Sharpen the saw. තමන්ගේ ආයුධය මුවහත් කරගන්න. නැත්තම් තමන්ව මුවහත් කරගන්න කියලායි මෙහිදී කියන්නේ. එහිදී mental, physical, එවාගෙම social වශයෙන් තමන් මානසික එවාගෙම සමාජීය සහ ශාරීරික වශයෙන් strongව තියාගන්න කියලායි habit number 7 අවසාන පුරුද්දදී කියන්නේ. මේ පුරුද්ද ඉතාම වැදගත් වෙනවා. මේකට exercise, meditation, ඒ වගේම free time එකදී යාළුවෙක් එක්ක කතා කරන එක මේ වගේ දේවල් ඔයාට කරන්න පුළුවන්. අනිත් පුරුදු 6ම practice කරන්න තමන් physically strong වෙන්න ඕනේ, mentally strong වෙන්න ඕනේ, ඒ වගේම socially strong ඉන්න ඕනේ. තමන්ගේ මේ බැලන්ස් ප්‍රෝග්‍රෑම් එක තියාගන්නකොට ඉතුරු පුරුදු 6 කරන්න පහසුවක් ගේනවා. හරි, නැවත අපි සැමරි එකක් හැටියට බලමු ස්ටේෆන් කොවේගේ 7 habit of highly effective people කියන පොතට අනුව තමන්ගේ ජීවිතය තමන් හදාගන්න ඕනේ සාර්ථකත්වයට නැත්තම් සැටිස්ෆැක්ෂන් එකට යන අතරතුර හදාගන්න ඕන පුරුදු 7 මොනවද කියලා. අංක 1 be proactive. තමන්ට පාලනය කළ හැකි දේවල් සඳහා පමණක් රියක්ෂන් දෙන එක. තමන්ට පාලනය කළ නොහැකි පොලිටික්ස්, ඉකොනොමික්ස් දේවල්, සමාජයෙන් එල්ල වෙන ප්‍රතිචාර, විවේචන මේ වගේ දේවල් තමන්ට කන්ට්‍රෝල් කරන්න බෑ. තමන් ජීවිතයට සුබ වෙන්න නම් තමන්ගේ ජීවිතයේ වගකීම 100%ක් බාර ගන්නවා. ඒ වගේම තමන්ගේ ඉන්සයිඩ් එක, තමන්ගේ ඉන්ටර්නල් මයින්ඩ්සෙට් එකට වැඩ කරනවා කියන එක තමයි ස්ටීවන් කොවේ පළවෙනි ස්ටෙප් එක නැත්තම් පළවෙනි හැබිට් එකේදී කියන්නේ. තමන්ගේ ජීවිතයේ වගකීම 100%ක් බාරගත්තයින් පස්සේ තමන් ඉන්ටර්නලි අප්ග්‍රේඩ් වෙන්න තීරණය කරයින් පස්සේ ඊළඟට පුරුදු අංක 2 begin with and end in mind. ලෝකේ ඕනෑම දෙයක් ක්‍රියේෂන් වෙන්නේ විදි දෙකකට, එකක් mental creation, අනික physical creation. මෙහිදී ඌ අදහස් කරන්නේ mental creation එක. තමන්ගේ ජීවිතයේ life purpose එක mental creation එකක් හැටියට තමන්ගේ මනස ඇතුළට දාගන්න කියනවා. ඊළඟට පුරුදු අංක 3 put first thing first. තමන්ට ජීවිතේදී කළ යුතුම දේවල් සහ අවශ්‍යම දේවල් තමන් පළමුවෙන්ම ફોકસ කරලා කරනවා. ඊළඟට habit number 4 පුරුදු අංක 4 seek first to understand then to understood. මුලින් තමන් ගනුදෙනු කරන පාර්ශවය තමන් ජීවිතේ ආශ්‍රය කරන පුද්ගලයන් අවබෝධ කරගන්න, understanding කරගන්න ફોકસ කරනවා. ඊට පස්සේ තමන්ගේ ideas, තමන්ගේ දේවල් ඔහුට කියනවා. ඊළඟට habit number 5 ඒ තමයි synergy. හැම මනුස්සෙක්ම විවිධාකාරයි. හැම මනුස්සෙක් ගාවම විවිධ ආකල්ප තියෙනවා, විවිධ වටිනාකම් තියෙනවා. තමන් තීරණ ගද්දි කණ්ඩායමක් හැටියට නැත්නම් බිස්නස් එකක් හැටියට තමන් පවුලක් හැටියට තීරණ ගද්දි හැම කෙනාගේම වැලියුස් තියෙනවා. ඒ වැලියුස් එක ටේබල් එකකට ගෙනල්ලා තීරණ ගන්න කියලා තමයි සිනර්ජි කියන එකෙන් කියන්නේ. ඊළඟට habit number 6 think win win. මේදී ඔව අදහස් කරන්නේ තමන් ගනුදෙනු කරන අනිත් පාර්ශවයේ තමන් හැසිරෙන අනිත් පාර්ශවයට වටිනාකමක් එකතු කරලා තමන්ට වටිනාකමක් ලබා ගන්න කියන. තමන් ගන්න හැම තීරණයක්ම දෙපාර්ශවයටම වටිනාකමක් ලබා දිය යුතුයි. ඊළඟට final habit එක sharpen the saw. තමන්ගේ ආයුධය මුවහත් කරගන්න නැත්නම් තමන්ව බැලන්ස් එකේදී තියාගන්න කියලායි මේදී කියන්නේ. තමන් මානසික එවැගේම සමාජීය සහ ශාරීරික වශයෙන් strongව තියාගන්න කියලායි habit number 7 අවසාන පුරුද්දදී කියන්නේ. ඉතින් මේ habit හත ඔස්සේ තමන් වැඩ කරලා තමන්ගේ satisfaction එක හොයාගෙන යන්න කියලායි ડોક્ટર ස්ටීවන් කොවේ කියන්නේ. ලෝකේ දැනට බිහිවෙච්ච CEOsලා, ඒ වගේම entrepreneursලා, ඒ වගේම professionalsලා පාවිච්චි කරපු tool එකක් විදිහට
අදත් ලෝකේ පිළිගන්න පොතක් තමයි 7 Habits of Highly Effective People. තමන්ගේ ජීවිතයට මේ උගන්නපු පියවර හත, පුරුදු හත ඇටච් කරගෙන තමන්ගේ ජීවිතයට හැබිට් එකක් වශයෙන් ඉන්ස්ටෝල් කරගෙන තමන්ගේ ලයිෆ් ගේම් එකේ ඉස්සරහට යන්න. ඔබට ජය.